नमस्कार वेवाबुदुर्वनत समदा बुदुहि मे शरणयामि। नमस्कार वेवादमृवनत समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुर्वनत समदा तिसरन शरणयामि। साधु साधु साधु। श्रद्धावंत पिंगतुनि उदय वरवे अपि इगन गत्ते पंच उपादान स्कंदे गन एक दुख गन बुदुरजानन वहन्से वदाल विचित्र सुमधुर देशमयक एकेन अपि इगन गत्त मे विज्ञाने रूपे बसगिन वेदनावे बसगिन संज्ञावे बसगिन संस्कारवल बहगिन तन्नाविन तित्विवी वेडिनवा कियला ඊළඟට අපි ඉගෙනගත්ත රූපයෙන් තුරව වේදනාවෙන් තුරව සංඥාවෙන් තුරව සංස්කාර වලින් තුරව විඥානයක් එන්නෙත් නැහැ යන්නෙත් නැහැ චුත වෙන්නෙත් නැහැ උපදින්නෙත් නැහැ වැඩෙන්නෙත් නැහැ කියලා ඊළඟට අපි ඒකට උපමාවක් ඉගෙන ගත්තා විඥානයේ පළවෙන දෙයක් වගේ රූප වේදනා සංඥා සංකාර පොළොව වගේ මේකට ඇලුම් කිරීම වතුර වගේ කියලා ඊළඟට අපි ඉගෙන ගත්ත මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කෙරෙහි රාගය නැති කරගත්තොත් ප්‍රවැත්මට කාරණාවක් හැටියට පවතින්නේ අරමුණ සිඳිනවා ඒවල විඥානයේට පිහිටක් නැහැ විඥානයේ පිහිටන්නේ එතකොට යා විඥානෙන් නිදහස් වෙනවා අපි මේ ඔක්කොම ඉගෙන ගත්ත උදේ වරුවේ බුදුරජාණන් වහන්සේ වදාළේ දේශනාවේ නම බීජ සූත්‍රය ඊළඟට අපිට මතකයි තව උදේ වරුවේ අපි ඉගෙන ගත්ත ආරි සත්‍ය ධර්මයේ අවබෝධ කරන්නේ නැතුව අපේ ජීවිතවලට ස්ත්‍රිසාර විසඳුමක් නැහැ කියලා අපිට මේ සංසාර ගමනින් එතර වෙන්න තියෙන ස්ථිරතර ඒකායන විසඳුම තමයි චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකට ලොකු හදිස්සියක් ඕන කියලා. තුවාලයක් ආයුධයකින් පහර කාලා තුවාලයක් හැදිච්ච කෙනෙක් බේත් දා ගන්න හදිස්සිය වෙනවා වගේ හදිස්සියක් ඕන කියලා. එවගේම රමණීය දේශනාවක් දැන් අපි ඉගෙන ගන්නට සූදානම් වෙන්නේ මේ දේශනාවේ නම කජ්ජනීය සූත්‍රය මේ දේශනාවේ නම කජ්ජනීය සූත්‍රය මීදුමාරාතන් වහන්සේ ලංකාවට වැඩම කරලා මාසයක් ඇතුළත වදාළ දේශනා අතර එකක් මේ කජ්ජනීය සූත්‍රය කජ්ජනීය සූත්‍රයේ ඒ වචනේ තේරුම ගොදුරු කරගන්නදී කෑමට ගන්නදී වගේ අර්ථයක් කාලගානදී කජ්ජනීය සූත්‍රය බලන්න මේ දුමාරාතන් වහන්සේ ලංකාවට වැඩම කළා චූලහත්ති පදෝපම සූත්‍රය වදාලාට පස්සේ
මාසයක් ඇතුළත මේ වගේ දේශනා රාශියක් උන්වහන්සේ අපට කියා දීලා තියෙනවා. නමුත් අපට අවාසනාවයි කියන්නේ නමින්වත් අහන්න හම්බ වෙන්නේ අපිට මේ දුමාරාතන් වහන්සේ මෙහෙම ඒවා දේශනා කළා කියලා. අඩු ගණන් නමවත් අහන්න හම්බ වෙන්නේ. ඒක තමයි ලංකාවේ දැන් පවතින බුදුදහම. මල් පූජා කරන ධර්මය. එතකොට අවබෝධ කරන ධර්මයක් බුදුරජාණන් වහන්සේ වදාළේ. මේ කජ්ජනීය සූත්‍රයේ කියවෙන්නේ පංච උපාදානස්කන්ධය ගැනමයි. මීදුමාරාතන් වහන්සේ ඇවිදින් ලංකාවේ මාසයක් ඇතුළත මේ වගේ දේශනාවක් කළා කියලා සඳහන් වෙලා තිබෙනවා දැක්කම මීදුමාරාතන් වහන්සේගේ බුද්ධිය ගැන පුදුම වෙනවා. නැසි කොයිතරම් දක්ෂ විදිහට ශ්‍රී ලංකාව තුළ දහම් දිසාව දාලාද කියලා මාසයක් ඇතුළත රහතන් වහන්සේලා 60 දෙනමක් බිහි වුණා. එතකොට බලන්න කොයිතරම් සාර්ථක ධර්ම ප්‍රචාරයක් රහතන් වහන්සේ නමක් විසින් කරනවද කියලා. තිමුන්නාන්සේ දාපු අඩිතාලම නිසායි අද අපිට මේ පිරිසිදු ධර්මයේ කතාබස් කරන්නට පුළුවන් වුණේ. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව වදාළේ සැමැත්වරදී. මේ දේශනාව ඇතුළත් වෙන්නේ සංයුත්ත නිකායේ තුන්වෙනි කොටසට. මේක කියවෙන්නේ පංච උපාදානස්කන්ධය ගැනයි. බුදුරජාණන් වහන්සේ මේකේ ආරම්භ කරන්නේ පින්වත් මහණෙනි මේ ලෝකේ සමහර අයට තමන්ගේ අතීත ජීවිත සිහි කරන්න පුළුවන්. මේ ඥානෙට මොකද්ද කියන්නේ? පුබ්බේ නිවාසානුස්සති ඥානය. මේ අතීත ජීවිත සිහි කිරීමේ ඥානය කියලා කියන්නේ දැන් අපි දන්නා ඉපදිලා අපිට එක ජීවිතයක් දෙකක් වගේ මතක හිටිනවා සමහර අයට. ඒක නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ හතරවෙනි ධ්‍යානය දක්වා සිත දියුණු කරලා ඒ ධ්‍යානයේ පාදක කරගෙන සතිය මුල් කරගෙන සතිය කිව්වේ සිහිය මුල් කරගෙන ආපස්සට සිහි කරන ක්‍රමයක්. ආපස්සට සිහි කරලා කල්ප ගණන් ආපස්සට විමසලා බලනවා මං මෙහෙම කුරුළු ආත්මෙ මෙච්චර ගාණක් ඉඳලා තියෙනවා. මං එළුවෙක් වෙලා මෙච්චර ගාණක් ඉඳලා තියෙනවා. මං මේ මනුස්ස ලෝකෙ මෙච්චර ඉඳලා තියෙනවා. මම දිව්‍ය ලෝකෙ මෙච්චර ඉඳලා තියෙනවා. මම මේ වගේ ජීවත් වෙද්දි මට මෙන්න මේ නම ඒ කාලේ තිබුණේ. මට මෙන්න මේ වගේ ශරීරයක් තිබුණේ. මම මෙන්න මේ වගේ විදියටයි කටයුතු කළේ. මම මේවා තමයි කෑවේ බිව්වේ කියලා අතීතය ගැන සිහි කරන්න පුළුවන්. ඒක හරියට තමන් ඔන්න ගමක ඉඳලා වෙන ගමකට යනවා. අපි කියමු ඔන්න විනෝදචාරිකාවක් යනවා. ගිහිල්ලා ඇවිල්ලා කියනවා මෙහෙමයි අපි අසවල් දේ බලන්න ගියා. අහවල් දේවල් කෑවා බිව්වා. අහවල් සින්දුව කිව්වා කියලා අපි කියනවා. ඉතින් අපි ආයෙම මතක් කරනවා. මෙන්න මේ විදිහට ධ්‍යාන මට්ටමට දිනු කරපු සිතකින් ආපස්සට බලලා මතක් කරලා ගන්න පුළුවන් තමන් කලින් හිටපු ආත්ම භාව. කල්ප ගණන් බලන අය බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා තියෙනවා. ආපස්සට කල්ප ගණන් බලන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙක් ඒ විදිහට කල්ප ගණන් බැලුවත් එක්කෝ එයා සිහි කරන්නේ රූපයක්, සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපයක් නඟක් ගැන සිතනවනම්, එක්කෝ එයාට සිහි කරන්න තියෙන්නේ විඳපු දෙයක්, එක්කෝ එයාට සිහි කරන්න තියෙන්නේ අඳුනගත්තු දෙයක්, එක්කෝ එයාට සිහි කරන්න තියෙන්නේ සංස්කාර චේතනාවකින් කරපු එකක්, එක්කෝ එයාට සිහි කරන්න තියෙන්නේ විඥානය. මේ පංච උපාදාන ස්කන්ධයක් තමයි සිහි කරන්න තියෙන්නේ. මං අතීතේ මෙවැනි මෙවැනි රූප ඇතුව හිටියා. පංච උපාදාන ස්කන්ධ සිහි කරන්න තියෙන්නේ. මං අතීතේ මෙවැනි විෂප වේදනාවින්ද මෙවැනි දුක් වින්ද කියලා සිහි කරන්න තියෙන්නේ විඳීමක්. මං අතීතේ මෙන්න මේ විදිහේ ස්වභාවයකින් හිටියේ කියලා සිහි කරන්න තියෙන්නේ සංඥාවක්. මං අතීතේ මෙව්වා තමයි කළේ
මම මේව තමයි කිව්වේ මේව තමයි හිතුවේ කියලා සීකරන තියෙන සංස්කාර අතීතේ විඥානය ගැන සීකරත් විඥානක් එතකොට අපිට කල්ප ගණන් ආපස්සට බැලුවත් පුබ්බේ නිවාසානුස්සති ඥානෙ ලැබලා සීකරන තියෙන මොනවද පංච උපාදානස්කන්ධ එක්ක රූපයක් එක්ක වේදනාව උදපු දෙයක් එක්ක අඳුනගත්තු දෙයක් එක්ක චේතනාවක් මුල් කරගෙන සිදුවෙච්ච කරපු එකක් එක්ක විඥානේ තමයි සීකරන්න තියෙන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ මේකෙන් පෙන්වන්නේ දැන් කොයිතරම් අපේ ජීවිත ප්‍රවත්ත කොයිතරම් අතීතයට ඇදිලා ගියත් අපිට පංච උපාදානස්කන්ධයෙන් බැහැර දෙයක් සීකරන්න නැහැ ඊළඟට උන්වහන්සේ මේ පංච උපාදානස්කන්ධය තෝරනවා උන්වහන්සේ තෝරන මේම මහණෙනි ඇයි මේ රූපය කියන්නේ උන්වහන්සේ වදාලා රූපතේජිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති පින්වත් මහණෙනි මේ රූපයට රූපය කියන්නේ රූපතීති නැසී වෙනසී යන නිසා රූපති කියන පාලි වචනේ තේරුම වෙනසීලා යනවා නැසී වෙනසීලා යන නිසා සතර මහා ධාතුන්ගෙන් හටගන්න මේ දෙයට කියනවා රූප කියලා කොහොමද නැසී වෙනසීලා යන්නේ සීතේන රූපති සීතලින් නැසී වෙනසී යනවා උණුසුමින් රස්මින් නැසී වෙනසී යනවා පිපාසින් බඩගින්නින් නැසී වෙනසී යනවා සත්තු සර්පෝ දෂ්ඨ කළා නැසී වෙනසී යනවා අනතුරු වලට භාජනය වෙලා නැසී වෙනසී යනවා දැන් ඊවෙන් වලකින්නේද අපි මේ ඔක්කොම මහන්සි ගන්නේ නැසී වෙනසී යයි කියලා බයිට අධික සීතලෙන් එකට අපි මොකද කරන්නේ අර උණුසුම් කරන දේවල් අඳින්න පටන් ගන්නවා අධික රස්සියෙන් එකට අපි හේවන තියෙන තැන් වලට ආරක්ෂාව තියෙන තැන් වලට රිංගනවා දැන් අපි දන්නවනේ රස්නේ වැඩි වෙලා මිනිස්සු මරුණානේ ඉන්දියාව මරුණා දාස් ගානක් මරුණා වතුර ගිලේ වන් රත්නේ පුරේ මරුණා දැක්කනේ මේ රූපතීටි නැසී වෙනසී යනවා මේ නිසයි මේකට රූපය කියන්නේ එවනම් මේ පංච උපාදානස්කන්ධය තුල තිබෙන මේ රූපය ස්ථිරසාරයකක් නෙවෙයි නැසී වෙනසී යන ස්වභාවයට අයිති එකක් අපිට මෙන්න මේ අවබෝධය කරා තමයි යන්න ඕනේ මොකද අපි කැරකි කැරකි ඉන්නේ එතනට නෙමෙයි අපි එන්නේ කැරකි කැරකි අර වැරදිච්ච තැනට මොකද ඒ රූපය ආත්මයක් කියලා තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියලා අන්නේ වැරදිච්ච තැන බුදුරජාණන් වහන්සේ වදාලා රූපේ නැසී වෙනසී යන නිසා රූපේ කියන්නේ ඊළඟට විඳීම බුදුරජාණන් වහන්සේ යන මහන්නේ මොකද මේ වේදනා කියන්නේ වේදේ චීතිකෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති විඳිනවා කියන අර්ථයෙන් වේදනා කියලා කියනවා එතකොට වේදනා කියන්නේ මොන අර්ථයෙන්ද විඳිනවා කියන අර්ථයෙන් මොනවද විඳින්නේ අපි සපත් විඳිනවා දුකත් විඳිනවා උපේක්ෂාවත් විඳිනවා මේ විඳීම හටගන්නේ මොකෙන්ද ස්පර්ශයෙන් හටගන්නවා සැප විඳීම ස්පර්ශයෙන්මයි හටගන්නේ දුක් විඳීම ස්පර්ශයෙන්මයි හටගන්නේ උපේක්ෂාව ස්පර්ශයේ වෙනස් වෙනකොට විඳීම වෙනස් වෙනවා ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ වේදනා කියලා කියන්නේ එතකොට විඳිනවා කියන අර්ථයෙන් ඔන්න එතකොට මතක තියාගන්න ඒක විඳිනවා කියන අර්ථයෙන් වේදනා කියනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ අපට කියලා දෙනවා මහණෙනි සංඥාව කියන්නේ මොකද්ද ඇයි මේ සංඥාව කියන්නේ සංජානාතීති කෝ භික්ඛවේ තස්මා සංඥාති උච්චති හඳුනගන්නවා කියන අර්ථයෙන් සංඥා කියන්නේ මේකේ තියෙන හරි සරල එකක් කියලා හඳුනගන්නවා නිල් පාට හඳුන ගන්නවා කහ පාට හඳුන ගන්නවා රතු පාට හඳුන ගන්නවා සුදු පාට මේ නිසා සංඥාව කියන බලන්න බුදුරජාණන් වහන්සේ ඒ වෙලාව දේශනා කරලා තියෙන්නේ කාටත් තේරෙන විදියට ඉතින් අපිත් හඳුනගත්තේ ඒක තමයි දැන් අපි මේ හඳුනගත්තු ඒ පාටට අනුව අපිට හැඩයක් පේනවා
ඒ අනුව තමයි අපි මේ අඳුනගෙන තියෙන්නේ. ඉතින් අපි රූප අඳුන ගන්නවා. ශබ්ද අඳුන ගන්නවා, ගන්ධ සුවඳ අඳුන ගන්නවා, රස අඳුන ගන්නවා, පහස අඳුන ගන්නවා. මේ ඔක්කොම අඳුනගන්නේ මේ විදිහට. සංඥාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සංඛාර ගැන මෙතන තියෙනවා විශේෂ විස්තරයක් සංඛාර ගැන. මහණෙනි මොකද මේ සංඛාර කියන්නේ? උන්වහන්සේ වදාලා සංකතං අபிසංකරොන්ති තිකෝ භික්ඛවේ තස්මා සංඛාරන්ති උච්ඡන්ති. සංකතේ අபிසංස්කරණය කරන නිසා සංඛාර කියනවා. ඔන්න තේරුම් ගන්න ඕනේ පද කීපයක්. සංකතේ කියන්නේ මොකද්ද? සකස් වෙච්ච දෙයකට කියන නමක්. එතකොට රූප කියන්නේ සකස් වෙච්ච දෙයක්ද නැද්ද? සංකතයක්. ඉතින් වේදනා කියන්නේ සංකතයක්. හේතුඵල ධර්මයෙන් සකස් වෙච්ච දෙයක් හේතු නැතිවීමෙන් නැසී යන දෙයට කියන සංකතය. සංඥාව කියන්නේ සංකතයක්. සංඛාර කියන්නේ සංකතයක්. විඥානය කියන්නේ සංකතයක්. සංකතයක තියෙන ලක්ෂණ මොනවද? තුනක් තියෙන ලක්ෂණ. උප්පාදෝ පඤ්ඤායති. හට ගැනීම පේනවා. වයෝ පඤ්ඤායති. වෙනසීම පේනවා. චිතස්ස අඤ්ඤතත්ථං පඤ්ඤායති. පවතින දේ තුල වෙනස් වීම පේනවා. එතකොට හට ගැනීමක් පේනවා, සකස් වෙච්ච දෙයක වෙනසීමකුත් පේනවා, පවතින දේ තුල වෙනස් වීමක් පේනවා. එතකොට මේ ලක්ෂණ පේනවා රූපේ. එතකොට රූපේ සංකතයයි, සංකත ලක්ෂණ පේනවා. වේදනාවේ මේ සංකත ලක්ෂණ පේනවා. එතකොට වේදනාවත් සංකතයක්. හඳුනගන්න දේ තුලත් මේ සංකත ලක්ෂණ පේනවා. එන්න සංඥාවත් සංකතයක්. ඊළඟට චේතනා පහල කළ කරන දේ තුනක් මේ ලක්ෂණ පේනවා. සංකාර සංකතයක්. විඥානෙත් ওই ලක්ෂණ පේනවා. විඥානයත් සංකතයක්. මේ සංකතය අபிසංස්කරණය කරනවා. ඒක විස්තර වශයෙන් තියෙන මේකේ රූපං රූපත්තාය. දැන් චේතනාව පහල කළා යා මොකද කරන්නේ? දැන් ඔබ ගියේ ජීවිතේනේ. අවබෝධයකින් තොර එක්කෙනා චේතනාව පහල කළා හිතනවා. චේතනා පහල කළ කතා කරනවා. චේතනා පහල කළ ක්‍රියා කරනවා. දැන් මේ ඔක්කොම කරන්නේ අවබෝධයකින් තොර. ආරි සත්‍ය පිළිබඳ අවබෝධයක් නැතුව, ජීවිත අවබෝධයක් නැතුව මේ ජීවිත ඇතුළේ සිදුවෙන්නේ මොකද්ද කියලා නොදැන. ඉතින් මෙයා මෙහෙම කරන එකට රූපං රූපත්තාය සංකතං අபிසංකරොන් තීති සංඛාරා. සතර මාධාතුන්ගෙන් හටගත්තු රූපයක පිටුලනේ දැන් අපි ඉන්නේ. දැන් රූපය තුල තමයි විඥානේ බැහැගෙන ඉන්නේ. මේ බැහැගත්තු විඥානිකින් යුක්තව තමයි අපි දැන් චේතනා පහල කරන්නේ. එතකොට මොකද වෙන්නේ? ආයමත් අපිට ලැබෙනවා සතර මාධාතුන්ගෙන් හටගත්තු රූපයක්ම ලැබෙන විදිහට තමයි චේතනා පහල කළා ක්‍රියා කරන්නේ. එතකොට මොකද වෙන්නේ? රූපයක්ම ලැබෙන විදිහට සකස් කිරීම තමයි මේ සංකාර කියලා කියන්නේ. එතකොට විඳීමත් වෙන වේදනං වේදනත්තායි සංකතං අபிසංකරොන් තීති සංකාරා. දැන් විඳීම දැන් අපි ගත්තොත් තේම අපි ඔන්න විඳිනවා. විඳලා ඉවරලා අපි යමක් කරනවා. ඒක අපිට ඊළඟට ආයමත් විඳීමක් මුණ ගැහෙන්නම විඳීමක් ලැබෙන්නම උපකාර වෙන එක. ඊළඟට සංඥා සංඤත්තාය සංකතං අபிසංකරොන් තීති සංඛාරා. සංඥා කියන්නේ අඳුන ගන්න දේ. අඳුන ගන්න දේ තුළ ඉඳලා මෙයා විශේෂයෙන් සකස් කරන චේතනා පහළ කර කර ආයමත් යාට මොකද වෙන්නේ? අඳුන ගන්න දෙයක්මයි ආයමත් ලැබෙන්නේ. දැන් රූපේ රූපේ මීන පිණිස තමයි කල්පනා කරන්නේ. කල්පනා කරන්නේ අනේ උඹලම මගේ ආයි දරුව වෙන්න ඕනේ. මේ පතන්නේ මොකද්ද? රූපේමයි. රූපෙම වෙන පිපසින් පතන්නේ. මට කැමති මේට වඩා සුද්ධට ඉන්න, මේට වඩා කොණ්ඩේ දිගට. මේ පතන්නේ මොනවද? රූපෙමයි පතන්නේ. මෙච්චර නම් දුක් විඳ ඕනේ නැහැ. සැපතනක තමයි උපදින්න තියෙන්නේ. පතන්නේ මොකද්ද? සංස්කාර.
රූපේ රූපේ වීම පිණිස වේදනාව වේදනාව පිණිස සංඥාව සංඥාව පිණිස සංකාර සංකාර පිණිස විඥාන විඥාන පිණිස සකස් කරන මේ කියන්නේ එතකොට මේ කරන්නේ ගහ කැපිල්ල නෙමෙයි මොකද්ද හිටුනවා සංකාර කියලා කියන්නේ ඒකයි ගහ හිටුනවා ආය ආයමත් හිටෝන එක පැලකන එක මේ කියන්නේ එතකොට අපි මෙච්චර කාලයක් මොළුල්ලේ සංස්කාර රැස්කලේ මොකේදද ආයමත් පංච උපාදාන ස්කන්ධයක් හැදෙන විදියට චේතනා පහල කර කර කළා තින් ආයමත් පංච උපාදාන ස්කන්ධයක් හැදෙන විදියට කොටින් මේකට අපි කොච්චර වැවටුණාද කියන්නේ අපිට බැලූ බැලූ වත පේන්නේ මම මේ නිසා අපි පංච උපාදාන ස්කන්ධින් තුර දෙයක් හිතා ගන්නවත් බැරි මට්ටමක් තියෙනවා. සිතින් හිතා ගන්නවත් බැහැ. රූපෙ නැත්තම්, විදීමක් නැත්තම්, සංඥා නැත්තම්, සංස්කාර නැත්තම්, විඥාන නැත්තම් දුකක් නෑ කියලා හිතන්නේ. අපි හිතන්නේ කොහොමද? රූපෙ නැත්තම්, වේදනා නැත්තම්, සංඥා නැත්තම්, සංකාර නැත්තම්, විඥාන නැත්තම් මං කොහෙද ඉන්නේ? ඔන්න අපි අහන ප්‍රශ්නේ. මේ දුක ඉවරයි කියලා හිතන්නේ අපි. මොකද ඒක අපිට අවබෝධනේ දුක. අපි දුක ගන්නවා මම කියලා. දුක මම කියන අරගෙන ඊට පස්සේ අපිට මොකක්ද ඕනේ මම පවත්තන්න. මම පවත්තන්න හදනකට පවත්තන්න තියෙන්නේ මොකද්ද? දුක. ඒ නිසා දිගින් දිගටම මේ සත්වයා ඉපදීම කරා යනවා. ඒකයි මේකට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන්නේ සසර කියලා. සාමාන්‍ය මනස උපමාවක් දේශනා කරලා තියෙනවා. උපමාව තමයි අපි ඔක්කොම දැලකට කොටු වෙච්ච මාළු රංචුවක් වගේ කියලා මේ සත්වයා. දැන් ඔබ හිතන්න දැලකට කොටු වෙච්ච මාළු රංචුව තුළ සාමාන්‍යයෙන් දැලකට කොටු වෙච්ච මාළුවා කරන්නේ මොකද්ද? නිකන් දඟලන දැඟලිල්ලක් විතරයි. දැලකට කොටු වෙච්ච මාළුවෙක් ලේසියෙන් දැල කඩාගෙන යනවද? එක් එක් දින්නෙක් විතරක් දැල කඩාගෙන යනවා. ඊළඟට උන්වහන්සේ වදාලා මේ අපේ ජීවිත හරියට තොණ්ඩුවකට අහුවෙච්ච සතෙක් වගේ කියලා. තොණ්ඩුවට අහුවෙච්ච සතෙකුට ඕන දෙයක් කරන්න පුළුවන් වැද්දට ඇවිල්ලා. නේද? එතකොට තොණ්ඩුවට සත්තු අතර එහෙමත් සතෙක් තමයි මේ තොණ්ඩුවෙන් තොණ්ඩුව ගලවගෙන දුවන්නේ. එහෙමත් කලාතුරකින් සතෙක් තමයි දුවන්නේ. අන්න ඒ වගේ කියනවා මේ පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වෙන්නේ කලාතුරකින් කෙනෙක්. මේක අවබෝධ කරගන්න නැත්නම් ඉතින් මේක ලේසිය නිදහස් වෙන්නේ නැහැ. මේක යන්නේ පුදුම ගමනක් මේක යන්න තියෙන. ඔබට මතක ඇති සරියුත් හාමුදුරුවන්ට පිට ආත්ම භාව පාකට කලින් ඒකෙන් සරියුත් හාමුදුරන්ගේ ජීවිතේ ඒ අම්මා සාරිත්නි. ඊට කලින් ආත්ම භාව පාකට කලින් අම්මා කෙනෙක් හිටියා. යා මැරිලා පිරිතියක් වුණා. දැන් සරියුත් හාමුදුරු ඉපදෙනකටත් එයා කොහෙද? පිරිත ලෝකෙ. දැන් අපි හිතන්නේ මේ දාන ටිකක් දීලා පින් දුන්නට පස්සේ මිදෙනවා කියලා. ඒ පිරිත ලෝකෙ දැන් පිරිත ලෝකෙ ඉඳලා සරියුත් හාමුදුරු ආන්බව පහකුත් ගෙවිලා. දවසක් පෙනී හිටලා ඒ අම්මා කිව්වා අනේ ස්වාමීනි ඔබ වහන්සේට මතකද දන්නේ මම තමයි මේ තාත්ම භාව පහකට කලින් ඔබ වහන්සේගේ අම්මා. මම ඉදා මෙරිල පිරිතියක් වුණා තවම සීම් සතුවක් නැතේ කිව්වා. චරිතාඳුරු පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් බැලුවා ඇත්ත කාරණේ. චරිතාඳුරු ඉදා ගමට පිණ්ඩපාතේ වැඩියා. දානි පාත්‍රයක් අරගෙන වැඩම කළා. රහතන් වහන්සේලාට පිළිගැන්නුවා මීට ආත්ම භව පහකට කලින් මවුට පිම්පිනිසෙයි කියලා. අන්න එදා ඒ පිරිතිට ආහාර පාන ලැබුණ බඩගින්න නැතුණා. ඉදා රාත්‍රී පෙනී ඉඳලා අඬන්න පටන් ගත්තා. අනේ ස්වාමීනි මම මෙච්චර කාලයක් දුක් විඳා කුසට බඩගින්නේ කුසගින්නේ දුක් විඳා ඔබ වහන්සේට පින් සිද්දෙන්නේ මට දැන් බඩගින්න පිපාසයක් මොකුවත් නැහැ. නමුත් මගේ ආශි ඉවරයි. තව අවුරුදු 5යි මට තියෙන්නේ. ස්වාමීනි මට පේනවා ඊට පස්සේ මට උපදින්න තියෙන නිරේ ඔන්න යන හැටි. අපි හිතාගෙන ඉන්නේ මැරිලා ගිහින් වන්දබ්බෙක් වෙලා රවුම් ගහලා කොච්චර අධර්මයක්ද එතකොට අපි අහලා තියෙන්නේ. ඉතින් කියනවා මේ උපදින්න නිරේ. එතකොට සරියුත් හාමුදුරන්ට ඒ වෙනුවෙන් කරන්න කිසි දෙයක් නැහැ.
කිසි දෙයක් නැහැ. ඒකන එතකොට බලන්න මේ පංච උපාදානස්කන්ධ සංස්කාර සකස් වෙන හැටි. ආයමත් පංච උපාදානස්කන්ධයක් වෙන සකස් වෙනවා. ඒක තමයි සංස්කාර. ඊළඟ බුදුරජාණන් වහන්සේ විඥානය තෝරනවා. විඥානය තෝරන මහණෙනි මොකද මේ විඥානය කියන්නේ? විඥානාති කෝ භික්කවේ තස්මා විඥානන්ති උච්චති. විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් විඥානය කියලා කියනවා. හරි ලස්සන විස්තරයක් මේක තියෙනවා. මොනවද දැනගන්නේ? මේක තියෙන ඇඹුලුත් දැනගන්නවා. තිත්තක් දැනගන්නවා. කටුක බවක් දැනගන්නවා. පෑන් රසක් දැනගන්නවා. කහටක් දැනගන්නවා. කහට නැති බවක් දැනගන්නවා. ලුණුත් දැනගන්නවා. එහෙමනම් දැන් මේක හරි ලස්සන එකක් කියනවා. දැන් අපිට දිවට දැනෙන රස වර්ග අපි වෙන් වෙන් වශයෙන් දැනගන්නේ මොකක් නිසාද? විඥානය නිසා. අන්න මේක හරි ලස්සන එලිදරව්වක්. එතකොට ජීව විඥානින් තමයි මේ වෙනස්කම තිත්ත ඇඹුල් රස ඔක්කොම දැනගන්නේ. මෙන්න මේ වගේ දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කොයිතරම් සරල උපමාද මේ කියන්නේ. ඉතින් උන්වහන්සේ දේශනා කරනවා මෙහෙම දැනගන්න විඥානයක් තියෙන. එතකොට අපිට හරවත් දෙයක් නෙමෙයි තියෙන්නේ. නැසී වෙනසී යන රූපයක්, විඳින වේදනාවක්, අඳුනන සංඥාවක්, ආයත් පංචපාදාන ස්කන්ධයම හදලා දෙන චී සංස්කාර, ඊළඟට වෙනස්කම් දැනගන්න විඥානය. මේවා තමයි අපිට මහා ලුකුවට මම කියලා පේන්නේ. පේන්න දැන් මම මගේ ආත්මය කියලා හිතාගෙන අපි මේක පවත්තන්න කල්පනා කරනවා. ඇත්තට සොයලා බලින්නම් තමාට තමාවත් නැහැ. මේ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ශ්‍රුතවත්තාරය ශ්‍රාවකයා ඒකින්නේ තිසරණේ මනාකොට පිහිටපු ධර්මඥානීන් යුක්ත ශ්‍රාවකයා. මේ ශ්‍රුතවත්තාරය ශ්‍රාවකෙක් වීම ලේසි එකක් නෙමෙයි. ඇයි? ධර්මඥානී නියම විදිහට තියෙන්න ඕනේ. නැත්තම් එක එක්කෙනා බණපද එක එක විදිහට කරකවනවා. එතකොට මොකද වෙන්නේ? ඒවට අහුවෙනවා. ඒවට අහුවෙනවා. නුවණින් කල්පනා කළා මනාකොට තේරුම් ගන්න ඕනේ. මොකද අපේ රටේ බෞද්ධ වෙෂින් ඉන්නවා ලාභය මුල් කරගෙන ආගම අදහන පිරිසක්. බෞද්ධ වෙෂින් ඉන්නවා. අන්න ඒ පිරිස කැමති නෑ මේ නියම ධර්මයට. එයයි කැමති ලාභයක් උදෙසා ධර්මයේ පාවලා දෙන්නයි. ඒ පිරිස ධර්මයේ කරකවනවා. ශ්‍රිතේ තිබුණොත් ධර්මඥාණී තිබුණොත් විතරයි ඒකට අහුවෙන්නේ නැතුව නියම ධර්මයට රැඳෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රුතවත්තාරය ශ්‍රාවකයා මෙන්න මේ විදිහට රූපය ගැන හිතනවා කියලා. මේ දැන් ලැබිලා තියෙන රූපේ විසින් මාව කාලා දානවා. අන්න සතෙක් විසින් ගොදුරක් කාලා දානවා වගේ, සතෙක් විසින් ගොදුරක් හපල හපල චප්ප කොල්ල ගිලිනවා වගේ මේ රූපේ විසින් මාව කාලා දානවා. දැන් අපි මේ රූපේ මම කියලා හිතාගෙන ඉන්නවා. දැන් මේ රූපේ වයසට යනවා. මේ ඇස්වල ලිල හැදෙනවා, කන්වල රෝග හට ගන්නවා, නාසි රෝග හට ගන්නවා, දිවේ රෝග හට ගන්නවා, කයේ රෝග හට ගන්නවා, බඩ පපු අල්ලගෙන වැළපෙනවා, රිදිල්ල යුස ගන්න බැරුව. ඒ මොකද? රූපේ විසින් යාව කනවා. එයා දන්නේ රූපේ විසින් යාව කනවා කියලා. එයා ඒ රූපේ විඳ විඳ අල්ලල් අනේ මේ ජාති ශරීරයක් නම් මට එපෝ කියලා ආයෙත් පතනවා. එමින් කරන්නේ රූපේ විසින් කාලා දානවා. දැන් අපි මේ සංසාර ගෙවද්දී ඔබ දන්නවද, ඔබ දැකලා ඇති, ඇස් නැති අය කොච්චර ලෝකේ ඉන්නවද, කන් නැති අය කොච්චර ලෝකේ ඉන්නවද, නාසි නැති අය, දිය ගොළු අය, අතපය කොරවිච්ච අය කොච්චර ලෝකේ ඉන්නවද? අපි ඔහොම කොච්චර ඉන්නද මේ සංසාරේ? රූපේ විසින් කාලා දානවා කාලා දානවා. නමුත් අපි හිතන්නේ දැන් මේ ජීවිතෙත් මේ අපි මේ ඉපදිච්ච නිසා අපි කොච්චර මේ දුක් දන්න සෙදිනවද? කායික පිළිකා හැදෙනවා, මේ බලාපොරොත්තු නැති රෝග හැදෙනවා, රෝග වලින් පීඩා විඳිනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රුතවත්තාරේ ශ්‍රාවකයාට මෙහෙම හිතන්න කියනවා.
අතීතය දැන් අතීතය අපිට නැහෙනේ මේ වර්තමානී රූපේ විසින් මාව කාලා දාන්න යම් ආකාරයෙන්ද ඔන්න ওই විදිහට තමයි අතීත රූපේ විසින් මාව කාලා දැම්මේ අතීතය අපි කීවතාවක් නම් බෙලිකපුම් කණ්ඩායම්ද की वतावरण अभी रोग पीड़ा मेरी वतर गिल्ल को मेरी गिन्नी पिछीलाकोच्चर मेरी बड़गिन्नी को मेरी पिपासी को मेरी सतुरंट बुधरा मेरी अणतरोली मेरी हेम अवस्था दिम वर्तमान रूपे विसी माव कालदान वगे अतीत रूपे विसी माव कालदालती अण हित ඉලංග බුදුරජාණන් වහන්සේ වදාලා ශ්‍රාවකයන් නෝණින් හිතන්න කියනවා අනාගත රූපේ පැතුවොත් අනාගත රූපේ විසිනුත් වර්තමාන රූපේ මාව මේ කාලදාන විද්‍යතම කාදමාවේ අනාගත රූපේ විසිනුත් වර්තමානයේ මාව මේ රූපේ විසින් කාදමන්නේ යම් ආකාරයෙන්ද ඒ විදිහටම කාලදමාවේ කියලා යට නෝණින් සලකන්න කියනවා මට අතීතය උනේ නෑ मट अनागतियों ने मैं वर्तमान रूपे होते तो मैं ऐति मैं वर्तमान रूपे मंग आओ वो देखरना मैं वर्तमान रूपे के लिए यताबुत ज्ञाने अतिकरेगे न मम्मी के टैलिंग नहीं तो इन्नो मम्मी वर्तमान रूपे के लिए तीन तान्ना व निरुद्ध करना केला कल्पना करने के ना स्राव क्या था බලන්න බුදුරජාණන් වහන්සේ මෙහෙම කියනකම්ම මෙහෙම හිතන්න පුළුවන් කියලාවත් අපි දන්නේ නැහැ. ආන්න බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ නමගේ අවබෝධය කොයිතරම් පළල්ලිකක්ද කියලා. උන්වහන්සේ තමයි මෙහෙම අපිට සිහිපත් කරවන්නේ. නැත්නම් අපිට හිතන ක්‍රමේවත් දන්නේ නැහැ. මෙහෙම හිතන්න කියනවා. නැත්නම් මේකෙන් පිමුතුනි මේසි කෙනෙක් මේ සංසාරයෙන් ගැලවෙන්නේ නැහැ. මේකෙන් ගැලවෙන්නේ මහා නුවණ තියෙන කෙනෙක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ රූපේ ගැන ඒ විදිහට නුවණින් සලකනකොට තමයි යාට මේ රූපේ කෙරෙහි නොවැළී සිටින්ට පුළුවන් වෙන්නේ ඒ විදිහට සලකනකොට අපිට පුරුදු වෙලා තියෙන මේකේ අනිත් පැත්ත මොකද්ද රූපේ නිසා යම්කිසි සැපයක් සොම්නසක් ආස්වාදයක් වින්දන ඒකමයි හිතට එන්නේ ඒකමයි හිතට එන්නේ ඒකමයි හිතට එන්නේ आर विदुलना वेदना සමහරට මානසික පීඩා ඇතිවෙනවා අපිට සමහර විට හිතෙනවා මෙහෙම මෙහෙම ආවොත් ප්‍රශ්න පිස්සු හැදෙයිද කියලා සමහර අවස්ථාවල සමහර ඉන්නවා මානසික පීඩනාව පීඩණී වැඩි වෙනකොට වේදනාව වැඩි වෙනකොට බිත්ති ඔලුව ගහ ගන්නවා ලිදේ පයින් දුවනවා භූමිතේ හරා ගන්නවා ගිනි තියන්නේ කෝච්චියට පයින් දුවනවා වහකනවා මේ වගේ දේවල් පිස්සු වෙදෙනවා මේ වේදනා ඉවස ගන්න බැරුව. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා නෝනින් සීකරන සෘතුවත්තාර ශ්‍රාවකයා මේ වේදනා විසින් මාව කාලා දානවා. මේ විදිහට තමයි එහෙනම් අතීත වේදනා විසින් මාව කාලා දෑවේ. අතීත වේදනා විසින් මාව කාලා දැම්මේ මේ විදිහට තමයි. මෙදන් වේදනාව විසින් මාව කාලදාන ආකාරයට ඉතින් මං අනාගත වේදනාව පතන්ට ගියෝ අනාගත වේදනාවත් මෙදන් වර්තමාන වේදනාව විසින් මාව කාලදාන ආකාරයෙන්ම කාදමාවි ඒ නිසා මට අතීතය ඕනේ නැහැ
මට අනාගතේ වුණෙත් නෑ මේ වර්තමාන වේදනාව මම අවබෝධ කරනවා මේ වර්තමාන වේදනාවට මම ඇල්ම දුරු කරගන්නවා මේ වර්තමාන වේදනාව කෙරෙහි තියෙන ඇල්ම නිරුද්ධ කරගන්නවා මම නොවැළෙන සිතක් ඇති කරගන්නවා කියලා ආන්න ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කල්පනා කරන්න පටන් ගන්නවා නෝන සීකරන්න පටන් ගන්නවා ඊළඟට පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාලා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මෙන්න මේ විදියට කල්පනා කරනවා එයා කල්පනා කරනවා ඔන්න වර්තමානයේ සංඥාව තියෙනවා සංඥාව කියන්නේ මොකද්ද අඳුන ගන්න දී අපි වර්තමාන රූප අඳුන ගන්නවා ශබ්ද අඳුන ගන්නවා ගඳ සුවඳ අඳුන ගන්නවා රස අඳුන ගන්නවා පහස අඳුන ගන්නවා අරමුණ අඳුන ගන්නවා මේ අඳුන ගන්න දෙමයි අපට වදයක් වෙන්නේ මේ ළඟදී මට එක පින්වතෙක් කැවිලා කියනවා අනේ හාමුදුරනේ මට නම් ජීවිතේ තිත්ත වෙලා මම මොකද අනේ හාමුදුරනේ මට අපේ නෝන කතා කරන්නේ මෙහෙවර බල්ලා බූරුවා මීහරකන් මෙහෙවරයි මට කිව්වා අනේ හාමුදුරනේ බෑ බෑ ඉවසන්න නම් බෑ මං ඇහුවා යෝජනාවකින්ද කරගත්තේ යාළුවලාද අනේ හාමුදුරනි අවුරුදු තුනක් යාළු වෙලා කිව්වා මං කෝ ඒ තුන් අවුරුද්දට ඉතිව නැද්ද මේ අඳුනා ගන්න දේ නම් තමන් ජීවිතේට මහා දුකක් හදලා දෙන දෙයක් කියලා හිතුවේ නෑ නෑ හාමුදුරනි ඒ කාලේ යන්තම්වත් පෙනුන්නේ නෑ කිව්වේ මේක එතකොට බලන්න මේ අඳුනා ගන්න සංඥාව අඳුනා ගනිද්දී තියෙන ස්වභාවය නෙමෙයි පස්සට යනකට එදිර රූපෙත් තේමයි වේදනාත්ම අපි අඳුනගත්තකම අනේ මේ පතාගෙන ඇවිල්ලා කියලා තමයි මේ ඊට පස්සේ හිතාගෙන මේ ලෝකෙන් තොර ලෝකයක් නැහැ මේක විඳවන්න පටන් ගත්තට පස්සේ තමයි තේරෙන්නේ ඒ තේරෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ නෝන තියෙන කෙනා කල්පනා කරන මේ අඳුනා ගන්න දේ ගැන අඳුනා ගන්න රූප ගැන අඳුනා ගන්න ශබ්ද ගැන අඳුනා ගන්න ගඳ සුවඳ ගැන අඳුනා ගන්න රස ගැන අඳුනා ගන්න පහස ගැන අඳුනා ගන්න අරමුණු ගැන සමහර අවස්ථාවල අපිට අරමුණු හිතට එනවා අපිට මේ හිතන එකම තමයි වදේ ඊට පස්සේ අපිට මේක මහා වදයක් නැති කර ගන්නත් බෑ අපිට ඕන දෙයක් නෙමෙයි හිතන්නේ මේ ඕන නැති දේවල් එනවා මේ වගේ අඳුනා ගන්න දේ වදයක් ඉතින් යා නෝනින් කල්පනා කරනවා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මේ සංඥාව මාව කාලා දානවා මේ සංඥාව විසින් මාව කාලා දානවා එහෙමනම් මේ දෙව් අතීත සංසාරෙදි සංඥාව විසින් මාව කාලා දැම්මේ මේ විදිහට තමයි ඉතින් මේ සංඥාව මං පැතුත් අනාගතේ මට සංඥාවක් ලැබේවා කියලා ඒ සංඥාව විසින් මාව වර්තමාන සංඥාව කාලා දාන විදිහටම කාලා දමාවි मट अनागत संज्ञावोध मम्मी संज्ञावट नीवास मम्मी संज्ञा अलम निरुद्ध कर नूनिं कल्पना करना ඒ විදිහට සුතවත් ආර ශ්‍රාවකයා හිතල හිතල ජීවිතේ කල කරන පින්වතුනි දැන් අපිට ওই වැස්සෙන් පින්නේ පොඩ්ඩයි තියෙන්නේ නමුත් අපි චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළොත් මොහොතෙම ඉන්නේ මේ අපිට කල්ප ගණන් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ නොකළොත් අපි කොහේ ආයිද අපිට මොකක් වේද කියලා අපිට හිතාගන්න බැරි වෙනවා ඉතින් ඒ නිසා අපි නොනින් කල්පනා කරලා අවබෝධ කරගන්න ඕනේ මේ ජීවිතයේ තියෙන මේ ඇත්ත తත්වය ඊළඟට පින්තුනි සංකාර සංකාර කියලා කියන්නේ ඔව් චේතනාවක් පාලකලා රැස් කරන දේ
චේතනා පහල කළා රැස් කරන දේ බුදුරජාණන් වහන්සේ වදාළා දැන් මේ සංකාරගෙන හිතන්න කියලා මේ විදියට දැන් අපි බලමු මෙහෙම දැන් ඔන්න ඔබ ඉපදුනා මිනිස් ලෝකේ දැන් ඔබ ඉපදිලා දැන් ඔබ සැප දුක දෙකම විඳින්නේ නැද්ද සැප දුක විඳින්න වෙනවා එහෙමනම් අපිට පේනවා මේකට යම්කිසි කර්මානුකූල බලපෑමක් තියෙනවා සමහර ඉන්නවා මේ මිනිස් ජීවිතේ ඉපදුනාට පස්සේ උපතින්ම අන්දා උපතින්ම කෝරු වෙලා උපතින්ම ගොළු වෙලා උපතින්ම බහිරි වෙලා එක්ක නුවණ නැහැ කල්පනා කරගන්න බෑ අවබෝධ කරගන්න බෑ තේරෙන්නේ නැහැ මේ ඔක්කොම සංස්කාර නිසා ලැබිච්ච දේවල් ඉතින් බුදුරජාණන් වහන්සේ ඔබල මේ කර්මයේ ස්වභාවය මොකද්ද විපාක දීලා අවසන් වෙන එක ගෙවිලා යන එක මේම සංස්කාර ගෙවි ගෙවි යද්දි එයා නොනින් කල්පනා කරනවා මේ සංස්කාර විසින් මාව කාල දානවා මේ සංස්කාර විසින් මාව යම් ආකාරයකට දැන් කාල දානවද අතීත සංස්කාරත් ඔය විදිහට තමයි කාල දැම්මේ හිටපු ගමන් රජ කෙනෙක් වෙලා ඉන්නවා ඒ සංස්කාර විසින් යව කාල දානවා ඊට පස්සේ අඹරලා යනවා ඔයිචු ගමන් දෙවි කෙනෙක් වෙලා උපදිනවා ඒ සංස්කාර විසින් යව කාල දානවා ඊට පස්සේ අඹරලා යනවා संस्कार विषय निरीशते करनो ये संस्कार विषय यहाँ वो काल दाना इटे पश्च मेरे ले आनो संस्कार विषय तीरिसन लोक टिके नहीं आनो ये संस्कार विषय यहाँ वो काल दाना इटे पश्च मेरे ले आनो दंग मन्ना पे संस्कार काल दाना कोई विलावे काला युरकल दमाई देखिए कियान ने बे कोई विलावे काला युरकल दमाई देखिए අතීත සංස්කාර ඔක්කොම අතීතේ සංස්කාර විසින් මාව කාලා දාන්න ඇත්ති මේ විදිහට තමයි මේ වර්තමාන සංස්කාර මාව කාලා දමන්නේ යම් ආකාරයෙන්ද මේ විදිහට තමයි අතීත සංස්කාර මාව කාලා දාන්නේ කාලා දැම්මේ මම අනාගත සංස්කාර පැතුවොත් ඒ අනාගත සංස්කාර විසින් මේ විදිහටම මාව කාලා කාබාසිනිය කරලා දමාවි अतीत संस्कार अनागत संस्कार वर्तमान मे संस्कार मम्मी संस्कार अवबोध कर मम्मी संस्कार अवबोध कल्ला मम्मी संस्कार नवली संस्कार निरुद्ध करवसिंगे බුදුරජාණන් වහන්සේ ළඟට තිස්නමක් වැඩියා ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා තිස්නමක් උන්වහන්සේලා සියලු දෙනාටම පුබ්බේ නිවාසානුස්සති ඥානෙ තියෙනවා ඒ කියන්නේ පෙරවිසු කඳපිළිවෙල දකින්න නොවන තියෙනවා බුදුරජාණන් වහන්සේට වන්දනා කරපු වෙලාවේ උන්වහන්සේ කල්පනා කළා අද මේ වාඩි වෙලා ඉන්න ආසනීයම මේ භික්ෂුන් වහන්සේලා අරහත්ත්වයට පත් වෙන ආකාරයට මේ ජීවිතය ගැන කියා දෙන්න ඕන. කල්පනා කළා කියනවා මහණෙනි කාගේවත් බාහිර දිහා බලන්න ඕනේ නැහැ. බාහිර කවුරුවත් දිහා බලන්න ඕනේ නැහැ මේ ගෙවාගෙන ගියපු සංසාරේ දිහා බලන්න ගෙවාගෙන ආපු සංසාරේ දිහා බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි කුකුල්ලු විලා බිලි කපද්දි කුකුල්ලු බවට පත් වෙලා තමන්ගේ බිලි කැඩෙද්දි ගලා ගීපු ලී කන්දරාව බලන්න හරක් විලා බිලි කැපුම් පාර බිලි කැපුම් පාර ලබද්දි ගලාගෙන ගීපු ලී දිහා බලන්න කෝටි ප්‍රකෝටි ආත්ම භාව ගණන් හරක් විලා හිටපු තාලේ එළුව විලා සංසාරේ ගියපු කාල පරිච්ඡේදයේදී මැරිච්ච මාර ගණන දම් බලන්න සීකල්ලා එතකොට අර ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ පුබ්බේ නිවාසානුසුති ඥානින් බලන තමන් ගියපු හැටි ගවාගෙන ගියේ ලී දහර සීකරන්න හොරුංගින් මරුම් කාපු වාරවලදී ගලාගෙන ගියපු ලී සීකරන්න හදිසි අනතුරු වලින් ගලාගෙන ගියපු ලී සීකරන්න හොරු බවට තමන් පත් වෙලා දඬුවම් විඳිද්දි ආණ්ඩුවෙන් දලාගෙන ගියපු ලේ සීකරන්න කියලා කියාගෙන කියාගෙන ගිහින් බුදුරජාණන් වහන්සේ අහනා භික්ෂුන් වහන්සේලාගෙන් මහණෙනි
මේ ඔබේ මේ ජීවිතේ ගියු සංසාරී ගලාගෙන ගියපු ලේද වැඩි සාගර ජලයේද ඒ ස්වාමීන් වහන්සේලා කියනවා භාග්‍යතුන් වහන්සේ මේ සාගර ජලයට වඩා ගලාගෙන ගියපු ලේ වැඩි කියනවා කින මහණෙනි මෙච්චර ඉරණමක් කයිතුනේ ඔබට ඔබ රූපේ මම කියලා ගත්තු නිසා ඔබ වේදනාව මම කියලා ගත්තු නිසා ඔබ සංඥාව මම කියලා ගත්තු නිසා සංකාර මම කියලා ගත්තු නිසා විඥාන මම කියලා ගත්තු නිසා ඔබ අවබෝධ කළේ නෑ අවබෝධ නොකළ නිසාමයි මෙච්චර දුර්භාවේ දැන් ඉතින් ඔබ මේවා මම කියලා ගන්න එපා රූපේ මම කියලා ගන්න එපා වේදනා මම කියලා ගන්න එපා සංඥාව මම කියලා ගන්න එපා සංකාර මම කියලා ගන්න එපා විඥානි මම කියලා ගන්න එපා මේ විදේ දුක් ඇති ඔබට සංසාරේ අනාගතේ පැතුෙත් ඔබට ආයම දුක තමයි පතන්න තියෙන්නේ ඒ නිසා ඔබ මේක අතාරින්න කිව්වා ඒ ස්වාමීන් වහන්සේලා කොයිතරම් දක්ෂ විදියට Tamange බුද්ධිය හැසිරුවද කියන්නේ වාඩි වෙලා හිටපු ආසනවලම සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා උතුම් වූ අරහත්ත්වයට පත් වුණා බලන්න පින්වතුනි ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමයට හිතන එක තමයි අපි කරන්න තියෙන්නේ මේකට උවමනා කරන විදිහට හිත හරි ගස්ස ගන්න ඕනේ තුමුණාංශි වදාළ විඥාණය ගැන හිතන්න කියලා වර්තමාන විඥාණයේ විසින් මාව කාල දාන බලන්න අපිට හිතන්න බැරි වෙච්ච එකක් නේ ඔය මේ විසින් දැන් අපිට ලෙඩ වුණා කොච්චරද කොච්චරවත් බඩාලනගෙන ඇඬුවා පපිරි දිනවා කීකේ තෙල් ගඟා හිටියා අපි බෙහෙත් ගත්ත මිසක් මේ රූපේ විසින් මාව කාලා දානවා කියලා හිතුන්නේ නැන්නේ මේ වේදනත් එමය සංඥා සංකාර බුදුරජාන් වහන්සේ වදාලා විඥාණය ගැන මේ විඥාණය විසින් මාව කාලා දානවා වර්තමාන විඥාණය විසින් මාව කාලා දානවා මේ විදිහටම තමයි අතීත විඥානේ විසිනුත් මාව කාල දැම්මේ මේ විදිහටම අතීත විඥානේ විසිනුත් මාව කාල දැම්මේ එවනම් මං අනාගත විඥානේ පැතුෙත් අනාගත විඥානේ විසිනුත් මාව මේ විදිහටම කාල දමාවි ඒ නිසා මට අතීත විඥානේ ඕන නැහැ මට අනාගතේට විඥානේ ඕනත් නැහැ මේ වර්තමාන විඥාණය මේ මේ විඳින විඳිල්ල හොදටම ඇති ඒ නිසා මේ විඥාණයත් මම අවබෝධ කරගන්නවා මම තණ්හාව ප්‍රහාණය කරගන්නවා කියලා නෝනින් සීකරන්න කියනවා ඉතින් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ අහනා භික්ෂුන් වහන්සේලාගෙන් පින්වත් මහණෙනි රූපය නිට්ටයයිද අනිත්‍යයිද කියලා රූපේ අනිත්‍යයි ඊළඟට අහන යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද කියලා ඒක දුකයි යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් ආйти ඒක මම මගේ මාගේ ආත්මය කියලා සැලකීම සුදුසුද කියලා අහන සුදුසු නෑ ඊළඟට බුදුරජාණන් වහන්සේ අහන මහණෙනි වේදනාව නිට්ටයද අනිත්‍යද කියලා වේදනාව අනිත්‍යයි යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස්සන යමක් අනිත්‍ය නම් දුකයිද සැපයිද කියලා අහනවා දුකයි යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස්සන ස්වභාවයට අයිති නම් ඒක මම මාගේ මාගේ ආත්මය කියලා සැලකීම හරිද කියලා වැරදි ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි සංඥාව නිට්ටයද අනිත්‍යද කියලා සංඥාව අනිත්‍යයි යමක් අනිත්‍ය නම් ඒක සපයිද දුකයිද කියලා අහනවා දුකයි යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් ආйти ඒ මම මාගේ මාගේ ආත්මයයි කියලා සැලකීම සුදුසුද කියලා සුදුසු නෑ ඊළඟ බුදුරජාණන් වහන්සේ අහනවා සංස්කාර නිට්ටයද අනිත්‍යද කියලා සංස්කාර අනිත්‍යයි යමක් අනිත්‍ය නම් දුකයිද සපයිද කියලා අහනවා යමක් අනිත්‍ය නම් දුකයි යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් ආйти ඒක මම මාගේ මාගේ ආත්මය කියලා සැලකීම සුදුසුද කියලා සුදුසු නෑ ඊළඟ බුදුරජාණන් වහන්සේ ආන විඥානේ නිට්ටිද අනිත්‍යද කියලා විඥානේ අනිත්‍යයි
යමක් අනිත්‍ය නම් සැපයිද දුකයිද කියලා අහනවා. යමක් අනිත්‍ය නම් දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවිත නම් ආයිති. ඒ මම මාගේ මාගේ ආත්මය කියලා සැලකීම සුදුසුදු කියලා. සුදුසු නෑ. පින්වතුනි මේ පංච උපාදාන ස්කන්ධය ගැන ওই විදිහට අවබෝධ කරගෙන යනකොට එයාට ඔන්න එපා වෙනවා. මොකද්ද? රූපය, වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන එපා වෙනවා. එපා වෙනකොට එයා අතාරිනවා. එපා වෙච්ච දෙයක් තමයි අපි අතෑරියේ. ඕන වෙච්ච දේවල් ඔක්කොම අපි අල්ලන් ඉන්නේ. එහෙනම් මේ අවබෝධය ඇති වුණාම තමයි එයා අතාරින්නේ. අන්නේ අවබෝධය ඇති කරගන්න තියෙන ප්‍රධානම දෙයක් තමයි සිහිය. හොඳට සිහිය පිටුවාගෙනයි මේ වැඩේ කරන්න තියෙන්නේ. සිහිය පිටුවාගෙන ගන්න සිහිය පිටුවා ගැනීම ගැන බුදුරජාණන් වහන්සේ හොඳ උපමාවක් වදාලා. ඔන්න මිනිස්සෙකුට දෙන ඔළුව තියාගන්න තෙල් කලයක්. කටගාවට තෙල් පුරවලා. එයාට කියන දැන් ඔබ ඉස්සර වෙලා ඵලයන් පිටිපස්සෙන් එනවා කඩුවක් අරගෙන කෙනෙක් තෙල් බින්දුවක් හරි හැලුනොත් කොටනවා. දැන් මෙයාට යන්න තියෙන උන් යනකට ඩොල්ක ගහනවා ඇහෙනවා. සින්දු කියනවා ඇහෙනවා. කවුද? ජනපද කල්යාණි නටනවා. ලස්සන රැලි රැලි දාපු සායක් ඇඳලා. ඊළඟට වලලු උස් පහත් කර කර සිලින් සිලින් ගාන සද්දය ඇහෙනවා. සින්දු කියනවා. දැන් ජනපද කල්යාණි නටනවා. දැන් මෙයාට යන්න තියෙන කොතනින්ද? එතනින්. දැන් මෙයා බැරි වෙලාවත් මේ ජනපද කල්යාණිගේ නැටුමට අහු වුණොත් මොකද වෙන්නේ? මෙයා බෙල්ල හරවනවා. හරවු ගමන් මොකද වෙන්නේ? තෙල් බින්දුවක් හරි ඇරුණොත් කඩුවෙන් ගහනවා. මරණයට බය කෙනා ජීවිතේ කැමති කෙනා මොකද කරන්න ඕනේ? ජනපද කල්යාණි නටන දේ නටපු ආවේ කියලා මොකද මෙයා කරන්නේ? මෙයා සද්ද නැතුව එහෙම දෙයක් නෑ වගේ සිහියෙන් යනවා. ආන් එහෙම සිහිය පිහිටවන එක්කෙනා කියනවා මේක ජයගන්නේ. දැන් තේනවද වැඩේ? එතකොට ආන්න මේ ජයගන්නේ එහෙම එක්කෙනා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා බලන්න මිනිස්සු උපමා සිහිය පිහිටවා ගන්න උපමා. එතකොට අපිට පැහැදිලිව තේරෙනවා කොයිතරම් කරුණාවකින්ද අපගේ ශාස්ත්‍රඥ මහන්සිය අපිට මේවා කියා දීලා තියෙන්නේ කියලා. දැන් උදේත් එහෙමනේ බලන හරි ආශ්චර්යවත් ප්‍රඥාවක් බුදුරජාණන් වහන්සේ තුල තිබිලා තියෙන්නේ. ඒ වගේම කරුණාව. ඉතින් උන්වහන්සේ ඒ විදිහට සිය පිටුවා ගන්න කිව්වා. ඉතින් ඒ විදිහට සිය පිටුවා ගත්තා. සිය පිටුවා ගත්ත අය තමයි ජයගත්තේ.